රටේ විහිළු සපයන ආණ්ඩුව සපයපු මේ හොඳම විහිළුව ඔන්න බලන්න මේ මිනිස්සයා කියන්නේ අහගන්න දැන් දීර්ඝ කාලීන විදුලි කප්පාදුවකට තියෙන තත්ත්වය අනුව සතිය දවස්වල අටක් වැනි ප්‍රමාණයකට යෑමේ ප්‍රවණතාවය නැහැ කියලා කියන්න බෑ අපිට මේකෙන් මිලියන 150යි ඕන ආනෙනේ කරලා ඊළඟ මාස දෙකේ විදුලිය කපන්න නැතුයින් හරි සිම්පල් වැඩක් තියෙන ඉතින් අපිට මිලියන 150ක් අපිට හොයාගන්න බැයි නම් මේ ක්‍රමයෙන් ගොඩ එන්න අපි ගිහිල්ලා අපි තියෙන ණය ඔක්කොම ගෙවනවා මම කිව්වර ලෝකෙට අරකාසිය කිදිට්ට මරගාතේ එතන අපිට විදුලිය නැහැ අපිට අනිත් අත්‍යවශ්‍ය මෙලව දෙයක් නැහැ අපි කියලා ලෝන් ගෙවනවා මම නම් මේ තත්ත්වයේ අවුරුදු දෙකක් තිස්සේ අවශ්‍ය තැන් වලට දිගටම කියලා තිබ්බා වැරදි මූල්‍ය ප්‍රතිපත්ති අපි අනුගමනය කරා මේකට කවුරු අකමැති වුණත් දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා මොන විහිළුවක්ද මේ දැන් මේ ආණ්ඩුවේ මිනිස්සු නේද මේ ආණ්ඩුවේ සභාපතිලා නේද මේ පොට්ටුවේ වියක්මගේ කට්ටිය නේද දැන් මේ අපි කියලා අවුරුදු දෙකකට පස්සේ මේ මිනිස්සු ඉඳන් කියනවා මේ අපි කිව්වලු එහෙනම් කොහෙද මේ වැරද්ද තියෙන්නේ මෙච්චර දෙයක් විශ්වාස කරලා තේරුම් ගන්න බැරිද එහෙමත් නැත්නම් අර අපි කලින් කියපු වැඩේද මේ මෙතන වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ මේ ව්‍යසනය ඇස්සේ මහා ලොකු හොරකමක් සිද්ධ වෙනවද අපි ඇහුවා අපි කිව්වා ජනවාරි 18 වෙනිදා ස්වෛරීත්ව බැඳුම් කරේ ගෙවපු කට්ටියකින් ලයිස්ට්ව දෙන්න කියලා දුන්නද අපි කිව්වා මේක ගෙවන්නේ යම් කිසි පුද්ගලයෝ කණ්ඩායමකට අතිවිශාල ප්‍රතිලාභයක් ලබා දෙන්න කියලා අපි කිව්වා සමහරුන් ගත්තා ඩොලර් වලින් ගණන් හදලා වාර්ෂික ප්‍රතිලාභය හැටියට 100ට 100ට වඩා ප්‍රතිලාභයක් සියයට සියයට වඩා ප්‍රතිලාභයක් ගත්ත ඩොලර් වලින් කවුද මේ ආණ්ඩුව හැම ව්‍යසනයෙන්ම හොරකම් කරලා තියනවද කියන ප්‍රශ්නේ දැන් එළියට එනවා මේ මහා දැවැන්ත අර්බුදයේ ඇතුලේ කවුරු හරි කණ්ඩායමක් ඉන්නවද මේකෙන් ඩොලර් ප්‍රකෝටි ගණන් ප්‍රතිලාභ ගන්න යම් කිසි ගජමිතුරු කල්ලියක්ගේ අවශ්‍යතාවයන් සඳහා ඔවුන්ව සන්තෝෂ කිරීම සඳහා ද මේ අද රටේ මිලියන 22ක් වෙන ජනතාවට මෙච්චර මහා ලොකු දුකක් පටවලා තියෙන්නේ ඩීසල් නැ පෙට්‍රෝල් නැ විදුලිය නැ බෙහෙත් නැ එළවලු ටික ගේන්න ලොරි නැ හාල් මෝල් ක්‍රියාත්මක කරන්න ලයිට් නැ ජෙනරේටර් රේ මිනිසුන්ට නැ මාළු ටික ෆ්‍රිජ් එකේ දාන්න අයිස් ටික නැ සාමාන්‍ය ඩිස්පෙන්සරි එක පොඩි ආරෝග්‍ය ශාලාවක මේ ඩිස්ත්‍රික් හොස්පිටල් එකක සමහර හැමතැනම ජෙනරේටර් නැ බෙහෙත් දෙන්න බෑ ඔපරේෂන් කරන්න බෑ මේක නෙවෙයි නම් බංකොලොත් කියන්නේ මොකද්ද කියලා බංකොලො අපි කියන්නේ රජයට දැන්වත් දෙයියන්ගේ නාමයට දැන්වත් මේ අපි කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න